හොඳයි අයිබුවන් සුබ දවසක් හැමෝටම. ඉතින් වෙනද වගේම අදත් මම අරන් ඉන්නේ ලයිව් ට්‍රේඩින් වීඩියෝ එකක් අතරතුර වොයිස් රෙකෝඩ් එකක් තමයි. ඉතින් මේක අරන් යන ප්‍රධාන හේතුව තමයි අපේ සෙකන්ඩ් බැච් එකේ ස්ටුඩන්ට්ස්ලා දැන්ට ප්‍රොෆිට් කරගෙන යනවා. ඉතින් එහෙම ස්ටුඩන්ට්ස් කෙනෙක්ගේ මේ ලයිව් ට්‍රේඩින් වීඩියෝ ස්ක්‍රීන් වීඩියෝ එක තමයි මම මේ ඔයගලන්ට අරන් එන්නේ. ඉතින් මේ අපේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධ තමයි මම වීඩියෝ එකේදී කතා කරන්නේ. අවශ්‍ය නැති කෙනෙක් ඉන්නවා නම් මේක ස්කිප් කරන්න. ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව දැනගන්න අවශ්‍ය කෙනෙක් මොකද්ද මේකේ වෙන්නේ සහ මේකේ අපි කරන්නේ මොකක්ද කියලා මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන්නම්. ඉතින් මේ ලයිව් ට්‍රේඩින් වීඩියෝ එක බලන අතරතුර ඔයගලන්ට දාලා අදහසක් ගන්න පුළුවන් ඒ මොකක්ද අපේ බයිනරි ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ කියලා. අපි ස්ට්‍රැටජි එකකට අනුවමනේ මේ ස්ට්‍රැටජි සහ මනි මැනේජ්මන්ට් කියන දෙකම මනි මැනේජ්මන්ට් රිස්ක් මැනේජ්මන්ට් කියන දෙකම මේකෙදී භාවිතා කරනවා. හොඳයි, ඉතින් අපි බලමු මේ මොකක්ද මේ මනි මැනේජ්මන්ට් එක කියන්නේ කියලා. රයිට්, අපි මනි මැනේජ්මන්ට් සිස්ටම් එකක් යටතේ අපේ ස්ට්‍රැටජි කිහිපයක් තමයි මේ අපේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකේදී කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් වගේ මේ කෝස් එක දිගටම ඔයගලන්ට මීටින් අරේන්ජ් කරගෙන වැඩේ කරගන්න පුළුවන් මාසයක් වගේ කාලයක් ඇතුළත. ඉතින් ඊළඟට ඔයගලන්ට ගෲප් සපෝට් එක දිගටම ලැබෙනවා, අපිත් එක්ක දිගටම ඔයගලන්ට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ මගෙන් ගොඩක් දෙනා අහන ප්‍රශ්න කිහිපයකට මම මේ අවස්ථාවේදී උත්තර දෙන්නම්. මේ ඒ තමයි ඉන්වෙස්ට්මන්ට් එක කොච්චරක් අවශ්‍යද කියලා. ඔයාලට ඩොලර්ස් 10 වුණත් පටන් ගන්න පුළුවන්. මම දල වශයෙන් ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරන කෙනෙක්ගේ දෛනික ආදායම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරන කෙනෙක්ට දවසකට ඩොලර් 30ක් 35ක් අතර ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. හරි, කියන්නේ මේ account balance එකෙන් 30ක වගේ ප්‍රොෆිට් එකකට දවසකට යන්න පුළුවන්. එතකොට මේ ඔයගොල්ලෝ අපේ money management system එකත් එක කරගෙන යද්දී ඒකේ rules වලට අනුව තමයි trade කරන්න ඕනේ. ඒකේ rules වලට අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙන රූල්ස් වලට අනුකූලව තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. එතනින් පිට ට්‍රේඩ් කරන කෙනෙක්ගේ අපි වගකීමක් ගන්නෙ නැහැ. මොකද මේක අර විනයක් නැතුව කරන්න බැරි දෙයක්. බයිනරි ට්‍රේඩින්, එහෙම නැත්නම් ෆොරෙක්ස් ට්‍රේඩින්, ඕනම ට්‍රේඩින් කටයුත්තක් විනයක් එක්ක ඩිසිප්ලින් එකක් එක්ක කරන්න ඕන දෙයක්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් විනය තියෙන කෙනෙක් නම් විතරක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද මට පස්සේ මේකේ වගකීම ගන්න බැහැ. මේ අපි කියන දේ නිවැරදිව ඒ ආකාරයටම කරගෙන යන්න පුළුවන් පුද්ගලයෙක් නම් ඔයත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙන්න. ඉතින් මේ ඔයාලට පුළුවන් සෙකන්ඩ් බැච් එකේ ෆීඩ්බැක් බලා ගන්න. මම මේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාන්නම්. මම ඊට කලින් අප්ලෝඩ් කරා වීඩියෝ එකක්. ඒකේ අපේ සෙකන්ඩ් බැච් එකේ ස්ක්‍රීන් මේ ෂෝට්ස් එතකොට ප්‍රොෆිට් කරපුවා මේ මනි මැනේජ්මන්ට් සිස්ටම් වලට අනුව කරගෙන යද්දී කොහොමද පර්ෆෝමන්ස් ඒ හැම දෙයක්ම සහ මේ ඒගොල්ලන්ගේ ෆීඩ්බැක් එක. හරිද, වොයිස් කට්ටයක් බලා ගන්න පුළුවන් හැම කෙනාගේම වගේ. ඉතින් ඒ වීඩියෝ එක බලලා අවබෝධයක් ගන්න අපිත් එක්ක ජොයින් වෙනවද නැද්ද කියලා. ඉතින් මේ වීඩියෝ එකනොත් ඔයගලට අවබෝධයක් ගන්න පුළුවන් අපි මොකද්ද මේ කරන්නේ කියලා. අපි ඔල්වේස් ප්‍රොෆිටබල් කියන සිස්ටම් එක කන්සෙප්ට් එකේ තමයි මේ සිස්ටම් එක කරගෙන යන්නේ. ප්‍රෝග්‍රෑම් එකක් විදියට, මේක කෝස් එකක් නෙමෙයි, ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක්. අපි A to Z මුලින්ම කතා කරනවා. මොකද බේසික් නොලෙජ් එක තියෙන කෙනෙක්ට වුණත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ නොලෙජ් එකක් නැති කෙනෙක්ට වුණත්, කම්පියුටර් දැනුම, සාමාන්‍ය කම්පියුටර් දැනුමක් තියෙන කෙනෙක්ට වුණත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සිස්ටම් එක අපි මුලින් ඉඳලම ඔයගලන්ට නිවැරදිව කරන්නේ කොහොමද කියලා මේ ගයිඩ් කරන එක තමයි කරන්නේ. ඒ වගේම අපිත් එක්ක අපේ දිගටම හෙල්ප් එකත් ඔයගලන්ට ලැබෙනවා. ස්ක්‍රීන් ඩොලර්ස් වගේ දේවල් අපි ගන්නෙ කොහොමද, අපිත් එක්ක ගනුදෙනු කරලා ඒක අරගන්නේ කොහොමද, ඒ දේවල් හැම දෙයක්ම ඕගොල්ලන්ට අපි අපේ ගෲප් එක ඇතුලේදී බෙදා ගන්නවා. ඉතින් මේ ගොඩක් මම හිතන්නේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙච්ච අයට ගොඩක් ලොකු සපෝට් එකක් ලැබිලා තියෙනවා සහ ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් දැනට ගොඩක් හොඳයි. මේ හොඳට ට්‍රේඩ් කරගෙන යන පිරිසක් ඉන්නවා. මම අර මුලින් කිව්වා වගේ අනිවාර්යෙන් අපේ රූල්ස් උඩ ඔයා වැඩ කරන්න ඕනේ. එහෙම ඩිසිප්ලින් එකක් තියාගෙන ඉන්න පුළුවන් කෙනෙක්ට විතරයි අපිත් එක්ක ඉස්සරහට දිගටම යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මම වැඩිදුර විස්තර මෙතෙන්දි කතා කරන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝස් වලත් කතා කරලා තියෙනවා. මේ මාසේ 10 වෙනිදා අපේ 3rd බැච් එක පටන් ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. පේමන්ට් කරන්නේ කොහොමද කියලා ප්‍රශ්න තියෙනවා ඇති ගොඩක් අයට. මොකද මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක පේමන්ට් එකක් ඕගොල්ලන්ට Visa MasterCard හරහා ඔන්ලයින් පේ කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් මට කතා කරන්න.
එහෙම කතා කරලා ඔයගලන්ට පුළුවන් මේ ඔයගලන්ගේ Visa MasterCard එක හරහා මට payment කරන්න මම මේ system එක ඔයගලන්ට දෙන්නම්. ඉතින් එහෙම නැත්නම් ඔයගලන්ට මේ bank payment එකක් කරන්න පුළුවන් කෙනෙක් online transfer කරන්න පුළුවන් කෙනෙක් එහෙම සම්බන්ධ වෙන්න. ඉතින් මේ දේවල් ටික මතක් කරන්න ඕනේ. ඉතින් තව ප්‍රශ්නයක් අහනවා ගොඩක් අය investment එක මම කලිනුත් කිව්වා ඩොලර්ස් 10 ඉඳලා පටන් ගන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ඩොලර්ස් 10 ක ඉඳලා මේ වැඩේ කරන්න පුළුවන්. හරි. ඒ වගේම ඩොලර් 100ක් තියෙන කෙනෙක්ට දවසට ඩොලර් 30ක් විතර හොයන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඔයා රුපියල් 20000ක් invest කරොත් රුපියල් 10000ක විතර මේ රුපියල් 6000ක විතර daily profit එකකට යන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි ට්‍රේඩින් කරන්නේ දවස් 25ක් විතර තමයි මාසෙට 25ක් 28ක් වගේ. ඉතින් ඔය දවස් කිහිපය ඇතුළත ඔයාට ලොකු profit එකක් රුපියල් ලක්ෂ 2ක විතර profit එකකට යන්න පුළුවන් මාසයක් ඇතුළත ඩොලර් 100ක් invest කරන කෙනෙක්ට. ඉතින් මේ හරි විදියට program එකට මේ ප්‍රෝග්‍රෑම් එකට අනුව මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එකට අනුව මේ පාත් එකේ යනවා නම් අනිවාර්යෙන් ඕන කෙනෙක්ට මේ ගේම ගහන්න පුළුවන්. මේ මොකද දැනට අපේ බැච් දෙකක් සාර්ථකව කරගෙන යනවා. ඉස්සරහට එන හැමෝමත් ඒ පාරෙම අපි යවන්න. ඉතින් මෙතෙන්ට එන ගොඩක් අය එන්නේ යන්නෙන්න කියන්නේ හරි පාරක් නැතුව එම් එකක් නැතුව තමයි ට්‍රේඩින් වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම කරන්නේ මේ හැමෝම හරිද මේ knowledge එක තියෙන අය knowledge එකක් නැති අය advanced knowledge එකක් තියෙන මේ හැමෝම අපේ guidance එකට අනුව අපේ program එකට අනුව program කරන එක තමයි කරන්නේ. ඔයාලා යන්න ඕන පාර ඉලක්කයක් අපි දෙනවා. අන්නේ විදියට හැමදාම ඒ ඉලක්කය තමයි ඔයගොල්ලෝ මේ achieve කරන්න ඕනේ right. අන්න ඒ විදියට අපි system එක හදලා තියෙන්නේ. ඉතින් මේ system එකත් එක්ක සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට අනිවාර්යෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා අපිට guarantee කරන්න පුළුවන්. ඉතින් මේ පල්ලෙහා number එක තියෙනවා මගේ. ඔයාට වැඩි විස්තර කතා කරගන්න පුළුවන්. ඒ වගේම online payment කරන විදිහ ගැන, කියන්නේ ඔයාලගේ master visa card වලින් අපිට course එක මේ guidance program එකට payment එක කරන විදිහ දැනගන්නත් පුළුවන්. ඉතින් මේ අපේ second batch එකේ feedback බලා ගන්න මම පල්ලෙහා description එකේ link එකක් දාලා තියෙන YouTube video එකක ඒ video එක බලන්න. එතකොට ඔයගලන්ට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් ඒ සම්බන්ධව. ඉතින් මේ video එකේ මම voice cut එක මෙතනින් නවත්තනම් ඔයගොල්ලෝ මේ live trading video එක දිගටම බලන්න. මොකද මේකෙන් ඔයගලන්ට අවබෝධයක් ගන්න පුළුවන් අපි මොන වගේ දෙයක්ද මේකෙදි කරන්නේ කියලා. ඉතින් හැමෝටම ජය වේවා. සුබ දවසක්.